පොත්ගුල YouTube channel එක වෙනුවෙන් සහ පොත්ගුල අධ්‍යාපන සත්කාර වෙනුවෙන් ආදරණීය දරුවන් නායිබන් කියලා පිළිගන්න අද දවසේ ඉතින් අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ 10 වසර දෙවෙනි පාඩම බලතල බෙදීම සහ බලතල විමර්ධිගත කිරීම කියන පාඩමේ 40 වෙනි පිටුවේ තියෙන ඒකීය ආණ්ඩුක්‍රම කියන මාතෘකාව තමයි කතා කරන්න යන්නේ. දැන් මේකේ චූටි ගැටලු කාරී තැනක් ඕගොල්ලොන්ට ඇති වෙයි කියලා හිතන හින්දා මම මෙන්න මේ පොඩි රූප සටහනකට යමු. අපි මුලින්ම ඉගෙන ගත්තා බලතල බලය විමර්ධිගත කිරීම ගත කිරීම වාසේ බලතල බෙදීම ඊට පස්සේ බලය විමර්ධිගත කිරීම තුලින් හැදෙන්නේ ඒකීය රාජ්‍ය බලතල බෙදීම තුලින් හැදෙන්නේ සංධීය රාජ්‍ය ඒකීය බලතල විමධ්‍යගත කිරීම තුල තියෙන ඒකීය රාජ්‍ය තුල ගොඩනැගෙන්නේ ඒකීය ආණ්ඩු संधीय राज्य तो लगाने की नहीं, संधीय हाँ, मैं का बहुत इलावटे लामाई पटल लगाने का तमाई माम मैं का मेल दिया था नहीं, इतना कोटा गोलो मैं पाल में पटांग का तो मुल्ला माफी, पाल ताले बिजी मसान बाल ताले मध्य का तकिये में क्या मुकाद्दे के लिए करना करता, इधर पास से एक ही राज्य के अन मुकाद्दे के करना करता, संधीय राज्य के अन मुकाद्दे के करता, देंग अप यानो आ, एक ही आंडु के अन मुकाद्दे के ला ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලෝ පෙරලා ගන්න 10 වසර දෙවනි පාඩම 40 වෙනි පිටුව. ඒකේ ඒකී ආණ්ඩු පිළිබඳව මෙහෙම කියනවා. බලන්න. බලයේ මධ්‍යගත කිරීම යන සංකල්පය අදහස් කරන්නේ කුමක්ද යන පිළිබඳව මීට පෙර ඔබ අධ්‍යයනය කරලා දැන් අපි ඉගෙන ගන්න තියෙනවා. බලයේ මධ්‍යගත කර ඇති රාජ්‍ය ඒකී රාජ්‍ය නිසා අපි හඳුන් දුවේ. බලයේ මධ්‍යගත කර ඇති රාජ්‍ය ඒකී රාජ්‍ය විදිහට අපි හඳුන්වනවා. එබැවින් ඒකී රාජ්‍ය තුල ක්‍රියාත්මක වන ආණ්ඩු ඒකී ආණ්ඩුකම ලෙස හඳුන්වන්නේ. එතකොට ඒකී රාජ්‍ය තුල ක්‍රියාත්මක වන ආණ්ඩු ඒකී රාජ්‍ය තුල ක්‍රියාත්මක වන ආණ්ඩු ඒකී ආණ්ඩු බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකී ආණ්ඩුකම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් පල්ලෙය අදිනවා බලමු. ඒකී ආණ්ඩුකමය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන මොකක්ද කියලා. මාචාර්ය හර්මන් ජේ ෆයින කියන කෙනා කියනවා සෑම අධිකාරියකම අධිකාරි බලය එක් මධ්‍යම බල ආයතනයක් තුල ඒක රාශි වී තිබේ නම් එය ඒකීය ආණ්ඩුක්‍රමයක් වේ. සෑම ආකාරයකම අධිකාරි බලය එක් බල මධ්‍යම බල ආයතනයක් තුල ඒක රාශි වී තිබේ නම් එය ඒකීය ආණ්ඩුක්‍රමයක්. ඒ කියන්නේ බලතල මධ්‍යගත කරලා තියෙනවා. කියන්නේ බලය විමධ්‍යගත කරලා තියෙනවා. කියන්නේ පරිපාලන බලතල විතරයි. प्रांत वलट विधायक व्यवस्था दायक अधिकरण बल ना प्रादेशिक पालने विधायक व्यवस्था दायक अधिकरण बल अधीर विधायक व्यवस्था दायक अधिकरण बल दी मध्य आयतन मध्यम आंडू यटती इतकोट एक आंडकुमे पावती राज्य लंका एक आंडकुमे बल मध्यगत एक राज्य एक आंडकुमे महाब्रिता फ्रांसिया इतकोट मेक අපැහැදිලි නම් මොනවා හරි මේක තව පැහැදිලි කර ගන්න අවශ්‍ය නම් ඔගොල්ලන්ට මම මේ කියන ප්‍රමාණය මදි නම් මට කියන්න මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න මම ඒක වෙන විදිහකට පැහැදිලි කරන්න. ඒතර මම හිතනවා මේ පාඩුවේ මුල සිට මම ඔයගොල්ලෝ වීඩියෝ ටික බලන් එනවා නම් මේක අපහසු වෙන විදිහක් නෑ. මොකද මම මේ පරතර බෙදීම විවර්ධගත කිරීම කියන ඒවා පැහැදිලිව ගන්නලා තියෙනවා. එතකොට අපි කතා කරමු දැන් ඒකීය අනුක්‍රමයක ලක්ෂණ. ඒකීය අනුක්‍රමයක් කියන්නේ අදහස් කරන්නේ කුමක්ද යන පිළිබඳව ඔබ අවබෝධ කරගෙන නැත. ඒකී අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා දැන් අවබෝධ කරගෙන තියෙනවා. නේද? සෑම අධිකාරියකම බලයේ බල මධ්‍යම බල මධ්‍යස්ථානයක් මගින් එකට ඒක රාජ්‍ය වෙලා ක්‍රියාත්මක වෙනවා කියන එක. විධායක ව්‍යවස්ථා දායක අධිකරණ බලතල එකතැනක තියෙනවා කියන එක. ඒකී අනුක්‍රමයක ප්‍රධාන ලක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාචින්න ඉදිරිපත් කර ඇති මතවාද දෙකක් පහත් දැක්වි. මහාචාර්ය ඒවි ඩයිසි කියනවා මධ්‍යම බල ආයතනයක් පමණ නීති පැනවීම පිළිබඳව උත්තරීතර බලයේ ඉසිලීම ඒකී ආණ්ඩුක්‍රමයක මූලික ලක්ෂණයයි. ඒ කියන්නේ නීති පනවන්නේ එක් බල මධ්‍යස්ථානයක් විතරයි. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව ඒකී ආණ්ඩුව එක ආණ්ඩුවයි.
බලතල විමධ්‍යගත කිරීම නැත්නම් සංධී රාජ්‍යක වගේ ඒකේ රාජ්‍යයක තව දෙකක ආණ්ඩුක්‍රම නැහැ. සංධී රාජ්‍ය මධ්‍යම රාජ්‍ය කියලා මධ්‍යම ආණ්ඩුව සහ සංධී ආණ්ඩුව කියලා වෙනම නැහැ. තියෙන්නේ එක ආණ්ඩුවයි. ඒක ඒකී ආණ්ඩුවක් ප්‍රාදේශීය පාලන එකකට නීති පනවන්න හැකියාව නැහැ. ඒ තමයි මේ ඒ විදිහයි කියන්නේ. ඒ වගේම මාචාර්ය සීඑෆ් ස්ට්‍රොන් කියනවා මධ්‍යම ආණ්ඩුව උත්තරීතර භාවය හා අතිනේ ස්වාධිපති ආයතන ආණ්ඩුක්‍රමය තුල නොමැති වීම. ඒකී ආණ්ඩුක්‍රමයෙන් දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි. මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතර භාවය සහ අතිරේක ස්වාධිපති ආයතන ආණ්ඩුක්‍රම තුන නොමැති. මේ කියන්නේ මධ්‍යම ආණ්ඩුව තමයි උත්තරීතර උතුම්ම විශිෂ්ටම ඊට සමාන හෝ ඊට ටිකක් හෝ බලයේ තියෙන ප්‍රාදේශීය ඒකක නැත්නම් වෙනත් ආයතන මුකුත් නැහැ කියන එක. කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයන් ප්‍රාන්ත රාජ්‍යයන් නැහැ කියන එක. තේරෙනවද? ඒක තමයි ඒකී ආණ්ඩුක්‍රමයක තියෙන ලක්ෂණ. ඒ කියන්නේ අතිරේක ස්වාධිපති ආයතන. ඒ කියන්නේ විධායක ව්‍යවස්ථා දායක අධිකරණ බලතල හිමි තවත් ආයතන නැහැ කියන එක. හැබැයි සංධිය එකක් ගත්තට පස්සේ සංධිය ක්‍රමයේදී ඒව අපිට දකින්න තියෙනවානේ. විධායක ව්‍යවස්ථා දායක අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ස්ථාවමගේ ප්‍රාදේශීය පාලනයකට බෙදා දීලා තියෙනවා නම් ඒක සංධියක්. හැබැයි ඒකී ආණ්ඩුක්‍රමයක බෙදා දෙන්නේ නැහැ විධායක ව්‍යවස්ථා දායක අධිකරණ බලතල. බෙදලා දෙනවා නම් දෙන්නේ පරිපාලන බලතල පමණයි. අන්න ඒක පැහැදිලිව මතක තියාගන්න. ඒ අනුව පොදු ඒකක් කල ඒ කියානුකමයක ලක්ෂණ පහත පරිදි එක් විහිකේ නීති පැනවීම සම්බන්ධයෙන් උත්තරීතර වන්නේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථා දායකවත් පාර්ලිමේන්තුවයි. ඒ කියන්නේ දැන් ලංකාව ගත්තොත් එහෙම නීති හදන්න අපේ නැගිර පළාත් සභාවට, දකුණු පළාත් සභාවට, උතුරු පළාත් සභාවට පුළුවන් ද නීති හදන්න බෑ අපේ පළාත් සභාවට. නීති හදන්නේ පාර්ලිමේන්තුව. කිසිදු නීතියක් ඒගොල්ලන්ට හදාගන්න බෑ. පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ. එතකොට බලතල විමධ්‍යගත කරපු ඉන්දියාව වගේ එකක ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ඒගොල්ලෝ සීමා මැද ඇතුළේ මෙන්න මේ සීමා මැද ඇතුළේ නීති හදන්න පුළුවන් කියලා. ඒක මම කලින් කතා කරලා තියෙන නිසා මෙතන විශේෂයෙන් මතක් කරන්න. නමුත් මම මතක් කරලා දෙනවා ඒගොල්ලන්ට යම් යම් සීමාවල නීති හදා ගන්න පුළුවන් ප්‍රාදේශීය පාලනයකට නැත්තම් ප්‍රාන්තවලට. හැබැයි ඒකීය ක්‍රමයක එහෙම බෑ. ලංකාවේ බෑ. පරිපාලන කටයුතු පහසු කර ගැනීම සඳහා පළාත් පාලන ආයතන දක්වා බලය ඉමධ්‍යගත කිරීම සිදු කරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාත්මක වන මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා උදාහරණයි. පරිපාලන කටයුතු කියන්නේ ඒකීය බලය ඉමධ්‍යගත කිරීම කියන්නේ පරිපාලන බලතල පමණක් බෙදලා. එතකොට ඒවා ඒකීය රාජ්‍ය. ඒකීය ආණ්ඩුවක් විදියට ආණ්ඩුව තමයි නිර්මාණය වෙන්නේ. එතකොට බෙදන්නේ පරිපාලන බලතල පමණයි. විධායක ව්‍යවස්ථා දායක අධිකරණ බලතල දෙන්නේ නැහැ. එතකොට පරිපාලන කටයුතු පහසු කරගන්න පළාත් පාලන ආයතන දක්වා බලය බෙදලා තියෙනවා. පළාත් පාලන ආයතන කියන්නේ මොනවද? ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා කියන ඒවා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ තියෙන රාජ්‍ය සභාවකටද ඔයගොල්ලෝ ඇවිත් මහනගර සභාවකට නගර සභාවකට ඇවිත් කියලා මේ වීඩියෝ එක බලන අය දෙමව්පියන්ගෙන් අහලා දැනගන්න. එතකොට රාජ්‍ය ස්වාධිපති බලය එක් බල මධ්‍යස්ථානයක් වෙත ඒකරාශීයි. ඒ කියන්නේ රාජ්‍ය ස්වාධිපති බලය කියන්නේ විධායක ව්‍යවස්ථා දායක අධිකරණ සියලු බලතල නීති සම්පාදනය කරන එක, නීති ක්‍රියාත්මක කරන එක මේ සියල්ල කිසිදු ප්‍රාදේශීය වෙත පවර්ලා දිය නැව මධ්‍යම ආණ්ඩුවේ තමයි එකතු වෙලා රාශීභූත වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යන ත්‍රිවිධ බලතල මධ්‍යම ආණ්ඩුව වෙත කේන්ද්‍රගතව පැවතියි. විධායක ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යන ත්‍රිවිධ බලතල මධ්‍යම ආණ්ඩුව වෙත තියෙනවා. එතකොට උඩින් කතා කරන ස්වාධිපති බලය කිසිදු කෙනෙකුට අභියෝගයට ලක් කරන්න බැරි බලය, ජනතාව විසින් ජනතාව උදෙසා පාලකී පත් කර ගන්න දෙන බලය මේ ස්වාධිපති බලය ඒ සියල්ල දින මධ්‍යම ආණ්ඩුවට. ඒ වගේම විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ත්‍රිවිධ බලතලක් තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව. පැහැදිලිද? එතකොට මේක ඊළඟ මාතෘකාව විදිහට තියෙනවා ඒකී ආණ්ඩුක්‍රමයක් පැවතීමේ වාසි. ඉක්මනින් හා පහසුවෙන් ආණ්ඩුවට තීරණ ගැනීමට හැකි වේ. දැන් සංධි ආණ්ඩුක්‍රමයක තියෙන එක තමයි තව දෙකක ආණ්ඩුක්‍රමයක් තියෙන මධ්‍යම ආණ්ඩුව වෙනම ඉන්නවා, ප්‍රාන්ත ආණ්ඩුව වෙනම ඉන්නවා. නීති හදන්න කියපුවම මේ දෙගොල්ලොන්ගෙම සපෝට් එක ඕනේ, දායකත්වය ඕනේ. වැඩි කාලයක් යනවා, වැඩි වෙලාවක් යනවා නීතියක් හදාගන්න. තේරෙනවද? ඉක්මනින් පහසුවෙන් ආණ්ඩුවට තීරණ ගන්න බෑ. හැම ප්‍රාන්තයකම එකඟතාවය අවශ්‍යයි. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව වශයෙන් බලය ක්‍රියාත්මක වන ආයතන පද දෙකක් නොමැති වීම නිසා ඒ දෙක අතර ඇති වෙන ගැටුම් අවම වෙයි. දැන් සංධීය රාජ්‍යවල බලතල බෙදපු සංධීය රාජ්‍යවල සංධීය ආණ්ඩුව කියන්නේ තල දෙකක ආණ්ඩුව තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට වෙනම නියෝජිතපත් කරගන්නවා. ඒ ප්‍රාන්තවලින් වෙනම පාර්ලිමේන්තුවට නියෝජිත වෙනවා. තේරෙනවද? දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තව දෙකක් තියෙනවා. ඒ මධ්‍යම ආණ්ඩුවේ මැතිඅමතුරු වෙනම ඉන්නවා. ප්‍රාන්තවලින් තෝරාගත්ත මැතිඅමතුරු වෙනම ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුව කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒ දෙකේම
දායකත්වයේ මේ දෙක අතර නිතර ගැටුම් ඇති වෙන ප්‍රමාණය වෙයි. ප්‍රාන්ත ප්‍රාන්ත අතර ප්‍රාන්ත හා මධ්‍යම ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙන. එතකොට බලේ ක්‍රියාවට නංවන්න හදද්දී නීති ක්‍රියාත්මක කරන්න හදද්දී විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. පරිපාලන ක්‍රමය මෙන්ම අධිකරණ ක්‍රමයේ සමස්ත රාජ්‍යයටම පොදු එකක්. එතකොට රටේ පරිපාලනය ජනාධිපති ලේකම්ගේ ඉඳලා ග්‍රාම සේවක දක්වා යන පරිපාලන කටයුතු ටික ඒ වසා අධිකරණ ක්‍රමය. එතකොට ප්‍රාදේශීය දැන් නැගෙන පළාතට අධිකරණ තීන්දුව ගන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්, නීති හදන්න පුළුවන්ද? බැ. මධ්‍යම ශ්‍රේෂ්ඨ අධිකරණයට අදාළව යටතේ තමයි අපේ ලංකාවේ සියලුම අධිකරණ පද්ධති තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ යටතේ. හැබැයි ප්‍රාන්ත රාජ්‍යයන් තුල ඒ අධිකරණ පද්ධති වලට ඒගොල්ලන්ට ආවේනික නීති හදා ගන්න පුළුවන්. එතකොට පොදු එකක් විදිහටදී සමස්ත රාජ්‍යම පරිපාලන ක්‍රමය සහ අධිකරණ ක්‍රමය පොදු එකක් විදිහට තියෙන්නේ. ප්‍රාන්ත ප්‍රාන්ත වලට විනාස වෙනස් විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒවා හදා ගන්න විදිහට ඒකී රාජ්‍ය ක්‍රමයක, ඒකී ආණ්ඩු ක්‍රමයක, ඒකී රාජ්‍යයක, ඒකී ආණ්ඩු තියෙන රටක නැත්නම් බලතල විමධ්‍යගත කරපු රටක එහෙම කරන්න බැහැ කියන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට මම හිතනවා මේ කොටස් තේරෙන්නේ ඔගොල්ලෝ පළවෙනි එපිසෝඩ් 1 2 3 4 5 කියන ඒවා හොඳට බලන්න. බලන්න නැතුව මෙතෙන් දැවිලා තේරෙන්නේ නැහැ කියන්න එපා. ඒ ටික බලලා ඒ මොනවද කියන වචන, ඒ වචන වල තේරුම් ඒවා ටික ඔක්කොම ඔළුවට දාගෙන ඉන්න මෙතෙන් යනවා. ඒකට මේක හරි ලේසියි නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. මතක් කරලා මේ බලන හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, යාළුවෝ එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු.